ඔයගේ නමයි පලාතයි ඉස්සල කියන්නකො. මම ඉසුරුදයංග. මං දකුණු පලාතේ වරාපිටිය ගම් ප්‍රදේශයේ. මට ඩෙංගුන රෝගය හැදුනේ දැනට අවුරුදු 5කට වගේ කලින්. එතකොට ඇත්තටම මං ඒ රෝගය ගැන වැඩි දැනුවත් වීමක් තිබුණේ නැහැ. එතකොට ඒ රෝගෙන් මම මුලින්ම ප්‍රතිකාර ගන්න ගියේ වලස්මුල්ල රෝහලෙන්. ඊට පස්සේ මං එහෙන් ප්‍රතිකාර කරන්න එහෙන් මාතර රෝහලට යොමු කරා. මාතරදී ඇත්තටම මගේ පේට්ලට් ප්‍රමාණය මුලින්ම 15000ට අඩු වුණා. ඊට පස්සේ ප්‍රතිකාරත් සමග දින දෙකකදී වගේ 10000ට වගේ අඩු වුණා. ඊට පස්සේ තව දිනකදී වගේ 8000ට වගේ අඩු වුණා. ඊට පස්සේ ඇත්තටම මම ජීවිතය ගැන විශ්වාසයක් තිබුණෙත් නැහැ අන්තිම කාලෙදී. මුලින් ඇත්තටම ඒ කාලේ වෙනකොට බටහිර වෛද්‍ය ක්‍රමයේ තමයි මාත් විශ්වාස කරේ. පස්සේ අම්මලා ගස්ලබු දළු කියන ප්‍රතිකාරකම ඇත්තටම වෛද්‍යවරු ඒකට කැමති වුණේ නැහැ. වෛද්‍යවරුන්ටත් හොරෙන්. පස්සේ ඇත්තටම කොහම හරි පේට්ලට් 10000ට ඊට පස්සේ 10000ට වැඩුණා. ඊට පස්සේ 15000ට වැඩුණා. ඊට පස්සේ සාමාන්‍ය තත්තර පත්‍ර දවස් දෙකක් දොස්තරලා දැනගෙන හිටියේද මේ ගස්ලබු දළු ඔයාට දෙනවා කියලා? නෑ, ඇත්තටම ඒ වෙනකොට දැනගෙන හිටියෙත් නෑ. ඒගොල්ලෝ ඒ ගැන සාමාන්‍ය දැනුමක් තුනේ ඒගොල්ලෝ ඒක අනුමත කරෙත් නෑ. දෙදෙන්න එපා කියලා කිව්වා. ඔව් ඔව් එපා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ වුණාට පස්සේ ඒකත් ඒක තමයි අම්මලා හොරෙන් දුන්නා ඔයාට. ඔව් හොරෙන්. ඊට පස්සේ කොහොම හරි වේට් ප්‍රමාණය ඇත්තටම වැඩි වුණා. වෛද්‍යවරු දන්නේ නැහැ ඇත්තටම ඒක ඒ බලපෑමෙන් වැඩි වුණා කියලා. හ්ම්. ඊට පස්සේ ඒක අරගෙන දවස් කීයක් يعني පොඩි කොච්චර කාලයකට පස්සේද සම්පූර්ණයෙන් මේ ඇත්තටම දවස් දෙකකින් වගේ සුවතත්තරම් පත් වුණා. හ්ම්. එතකොට ඉංග්‍රීසි බෙහෙත් වලින් ඒ ප්ලේට් ප්‍රමාණය වෙනසක් වුණේ නැහැ. නෑ, වෙනසක් වුණේ නැහැ. ඔයාලා හිතන ඊට වඩා වේගෙන් ඉංග්‍රීසි බෙහෙත් ගත්තට පස්සේ ප්ලේට් ප්‍රමාණය අඩු වීම තමයි වුනේ. ඔයාලා හිතන ඊට වඩා වේගෙන් අර ගස්ලබු දළු වගේ දෙකින් ප්ලේට් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් කියලා. ඔව්, ඇත්තටම. එතකොට සමහර වෛද්‍යවරු කියනවා දැන් අපි ඔය දේශීය වෛද්‍යවරු හරි ආයුර්වේද වෛද්‍යවරු හරි නියම කරන බෙහෙත් භාවිතා කරන්න එපා කියලා. ඒවා ශරීරයට අහිත කරයි කියලා. ඔයාලට මොකද ඒ ගැන හිතෙන්නේ මේ අත්දැකීමට මුහුණ දෙච්ච කෙනෙක් විදියට? ඇත්තටම මට ඒ ගැන නම් බොහෝ බටහිර වෛද්‍ය ක්‍රම ගැන කලකිරීමක් වෙ ඇති උනේ. ඔයගොල්ලොන්ට මම කියන්නේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගැන තියෙන ඔයගොල්ලන්ගේ දැනට තියෙන දුර්මතය දුරු කළා. ඒ ගැන පුළුවන් තරම් විශ්වාසය තවල කටයුතු කරන්න. ඒ තුලින් ඇත්තටම දැන් මම නම් අත්දැකීමෙන්ම ඒ සුවය වින්දා. බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා මම නම් ඇත්තටම අත්දකින්නේ දේශීය වෛද්‍ය ක්‍රමය තමයි සාර්ථක.